සාරගර්භ ලංකාදරණිය රන් දජයක්ව දේශාන්තර පුරා ඉහළට සෙවෙද්දී එකී ප්‍රෞඩත්වය දනුනේ සිහල දීපයේ අපටමයි අන් දේශයන් ඉදිරියේ පසුන බැස දේශයක් ලෙස ජයගත් තැන එකී අභිමානීය දනුනේද සිහල දීපයේ අපහදවතටමයි දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් සිදු කළ කැපවීම සමුදායක සිව්තික සුරකින්න විරුවන්ගේ කැපවීම දකිද්දී දේශ මාමක වීරෝතාර සිතුවිලි ජනිතුයේ අපතුලයි එකී ලක්තරණියෙහි ස්වාධීනත්වය පතා දියත් වූ නිදහස් අරගලයන්හි ඌව වෙල්ලස්ස නිදහස් අරගලය ඉතිහාසයේ සටහන් වූයේ ස්වාධීනත්වය පතා ඇති වූ නිදහස් අරගලයක් ලෙසයි එකී ඉතිහාස සාක්ෂි පිරික්සීමේදී නැගෙනහිර දකුණ සහ මධ්‍යම පළාත්වලට මායිම්ව පිහිටි ඌව පළාත සිහ එඩිපෑ සිරිලක් දරුවන්ගේ නිචබිමක් පසකින් දුන්හිඳැල්ලේ සෞන්දර්යයත් දියලු මැල්ලේ ආකර්ෂණියත් සහිතව වෙල්ලස්ස පුරවරය එකී සුන්දරත්වයේ නිමැවුම් පෙළහරක් අපගේ සම්බුදු රජුන් පළමු වරට මෙලක් ද්වීපයට වැඩම කොට වදාළ මහියංගන පුදබිම නිර්මල ශ්‍රී සද්ධර්මයේ පහස අදටද විරාජමාන කරවයි. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පාද ස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් ඌව පළාතේ සුපිහිටි මුත්‍යංගන රජමහා විහාරයේද නිමල ශ්‍රී සදහම් ධාරාවේ නිසල පින්කෙතක්. එකී ලංකා ඉතිහාසයත් සද්ධර්ම සංස්පර්ශණයත් සුසැඳී ඌව පළාතේත් ලක්දිව ප්‍රෞඪ ඉතිහාසයේත් නවම පරිච්ඡේදයක් ලෙසින් ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන්විදුලියේත් සදහම් විකාශය නන්දෙස ප්‍රචලිත විය යුතුමය. බණ පදයක් අසමින් ශ්‍රද්ධා රූපවාහිනිය නරඹා ලක්විරු ගුවන්විදුලිය ශ්‍රවණය කරමින් සිය දිවි සරු කරගත් පිරිස් ඕනෑතරම් සිටී. එකී මාත්‍ය මෙහෙවරෙහි නොනිමිදා යාදය තවත් සදැහැති පිරිසකට ලබා දීම කලන මිත්‍රත්වයේ ප්‍රබල සංකේතයක් වනු ඇති. අපගේ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සදහම් අප ශ්‍රවණය කරන්නට වාසනාවන්ත වී ඇතිසේම අප දන්නා සදහම් තව කෙකු වෙත සංස්පර්ශණය කරන්නට හැකිනම් එයද වටිනා කරුණකි. පුරා වසර ගණනාවක සදහම් විකාශයේ දායාදය ලෙසින් පෙලින් පෙළ පැතිර ගිය සදහම් ධාරාව විවිධ සමාජ සංසීතීන් හමුවේද නිවස වෙතටම ගෙන එන්නට ශ්‍රතා රූපවාහිනී සහ ලක්විරු ගුවන්විදුලි විකාශය දායක වූ බවද අමුතුවෙන් සදහන් කළ යුතු නොවේයි. මේ එකී සදහම් දේශනාවන් තවත් පිරිසකට අසන්නට දකින්නට ලබා දිය යුතුම කාලයයි. ඌව පළාතම ආවරණය වන පරිදි නව සම්ප්‍රේෂණ කුළුණක් ඉදි කරමින් එකී සදහම් ප්‍රචාරණයට ශ්‍රද්ධා මාත්‍යචාලය සූදානමින් සිටී. මේ සඳහා සදහම් දායකත්වය ලබා දීමට ඔබට ද හැකි බව සිහිපත් කරනුයේ සදහම් ප්‍රචාරණයේ කොටස්කරුවෙකු වන්නට ඔබටත් හැකි බවද යලිත් සිහිපත් කරමින් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ මුළු වියදමෙන් කොටස් කිහිපයක් හෝ ඔබට ඕනෑම මුදලකින් මේ සඳහා දායක විය හැකි. සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ මුළු වියදමෙන් 31ක් රුපියල් ලක්ෂ 10ක් ලෙසින් 61ක් රුපියල් ලක්ෂ 5ක් ලෙසින් 301ක් රුපියල් ලක්ෂයක් ලෙසින් කොටස් 3000කින් 1ක් රුපියල් 10000ක් ලෙසින් කොටස් 6000න් 1ක් එනම් රුපියල් 5000සේ කොටසක් හෝ කොටස් කිහිපයක් හෝ ඔබට කැමති මුදලකින් මේ සඳහා දායක විය හැකි. ඔබගේ මුදල් සම්පත් බැංකුව කඩුවෙල ශාඛාවේ ගිණුම් අංක 0162-6-4202 දරන ශ්‍රද්ධා රූපවාහිනී සංවර්ධන අරමුදලට බැර කිරීමට හැකියාව පවතිනවා. මේ සුවිසල් මාධ්‍ය මෙහෙවරක සදහම් ප්‍රචාරණයට ඔබට දායක විය හැකි මහඟු අවස්ථාවක්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.